आईबोन समट कलीन सत्य कार्यक्रमकीयन सियत रात्रि पत्रिकाश्याई में मम लक्षिका प्रणतु प्रथमेन सिरस्ताले कोलंब गंपह कलुतर सह पुत्तलम දිස්ත්‍රික්ක වලට මේ මාස 4 වෙනිදා අලියම 5 දක්වා ඇඳිරි නීතිය තිබුණත් මේ මාස 4 වෙනිදායින් පසුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවත්වාගෙන යාමට නීති ලිහිල් කරයි अत्यावश्यक කටයුත්තකට නිවසේ එළියට යනවා නම් හැඳුනුම් පතේ අංක බලන්න. කොවිඩ් පැතිරීම වළකමු. සියලු දෙනා ආරක්ෂා වෙමු. මහා සංඝරත්නයේ ඇතුළු සර්වාගමික නායකයින්ගෙන් උපදෙස්. දකුණු ආසියාවේ කොරෝනා මර්ධනයට ඉන්දියාව මූලිකත්වයේ ගත යුතුයි. හිටපු අගමැති කියයි. නාවික හමුදාවට සිද්ධ වුණ දේ හෙට සෞඛ්‍යාංශ වලට සිද්ධ වුණොත් වහාම PCR පරීක්ෂණ වැඩි කරන්න. රජයේ වෛද්‍ය නිලධාරීන් අවධාරණය කරයි. कोविड मर्दनेट लैबने साली बलटे मोकद वेन्ने समग्र जनबल वेगेट प्राश्नया देशपाल नवासी गन हिता नेपा में विलावे राज्येट सहाय देन्ना शहानी लाई प्रथमें देशीय बुआत कोलंब गंपह कलुतर सह पुत्तलम දිස්ත්‍රික්ක වල පනවායති ඇඳිරි නීතිය මේ මාස 4 වන සඳුදා අලුයම පහ දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාත්‍යංශය පවසනවා ලබන 27 වනදා ඉවත් කිරීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය යලිත් වරක් කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට දීර්ඝ කරමින් ඇඳිරි නීතිය මැයි මාස 4 වන සඳුදා අලුයම 5 දක්වා දෙකටම ක්‍රියාත්මකව පවතිනවා. සෙසු සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය අප්‍රේල් 27 වනදා ඒ කියන්නේ සඳුදා අලුයම 5ට ඉවත් කරනවා. යලිත් රාත්‍රී 8ට එම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය පනවනවා. ඉන් පසුව මැයි මාස පළමුවන සිකුරාදා දක්වා මේ ආකාරයටම එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා රාත්‍රී 8 සිට පසුදා අලුයම 5 දක්වා කාල සීමාව තුළ. කොළඹ ගම්පහ කලුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය පෞද්ගලික දෙයංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණත් මැයි මාස 4 වනදා සිට විවෘත කරලා පවත්වාගෙන යන්නට අදාළ නීති රීති ලිහිල් කර තිබෙන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ආදී රාජ්‍ය ආයතන වගේම පෞද්ගලිකාංශයේ කර්මාන්ත ශාලා ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර සේවා ස්ථාන එළවලු මාළු සහ සෙල්ලර වෙළඳසැල් පවත්වාගෙන යන්නට අවසර තිබෙනවා. පෞද්ගලිකාංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදෑසන 10. රාජ්‍ය පෞද්ගලික දෙයංශයේ ආයතන ප්‍රධානීන් මැයි මාස 4 වනදා සිට සිය කාර්යාලය සහ සේවා ස්ථානවල ක්‍රියාකාරීත්වය කෙසේ විය යුතුද යන්න ලබන සතිය තුලම සැලසුම් කළ යුතුයි. දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 3න් 1ක් පමණයි. වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව අනවශ්‍ය ලෙස මාර්ගවලට පැමිණීම වගේම වෙනත් ස්ථානවල රැස්වීම නතර කළ යුතු බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. කවරෙකුට හෝ නිවසෙන් බැහැරව යන්නට අවශ්‍ය නම් ඒ ආහාර සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය මිලට ගන්නට පමණයි. ඒ වගේම භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පාගමනින් පයින් ළඟාවිය හැකි ආසන්නතම වෙළඳසැලට පමණක් යා යුතුයි. අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා වුණත් නිවසෙන් බැහැරව යන්නට පුද්ගලයෙකුට අවසර මෙවර ලැබෙන්නේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංක 2 පදනම් කරගනිමින්. ඔබ හොඳින්ම බලන්න ඔබේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංක 2 හැඳුනුම්පත අතටගෙන එය නිරීක්ෂණය කරන්න. ඔබට හිමි දවස කුමක්ද කියයින් අනතුරුව ඔබ අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසෙන් බැහැරව යන්න. සඳුදා දිනවල හැඳුනුම්පතේ අවසන් අංක ලෙස 1 හෝ 2 ඇති අය. අඟහරුවාදා දිනේදී හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය. බදාදා හැඳුනුම්පතේ අවසන් අංක ලෙස 5 හෝ 6 ඇති අය. බ්‍රහස්පතින්දා හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය. සිකුරාදා හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය. මේ විදිහට ඔබට අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසෙන් බැහැරව යන්නට පුළුවන්. දිස්ත්‍රික් අතර ගමනාගමනයේ රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබෙනවා. පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව වසා තැබෙනවා. තමාගේ දූ දරුවන්ගේත් ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින ලෙසට රාජ්‍ය ජනතාවට අවධාරණය කරනවා. ඒ වගේම සමාජයේ යහපතට බාධා වන අයුරින් හැසිරෙන කවරෙකුට උවද පවතින නීති යටතේ උපරිම දඬුවම් පමුණුවන බවයි ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. मेतर अंदर नीतिया दीर्घ कव तीरणे वे जनता हसीरी मत बव न्यूज पोलिसपति अजित रोहन महताब अवसनवादी निरोधायन निर्णीतिय तावदुरटत विशेषेण मे सत्य अन्ते श्रीलंकाव पुराम क्रियात्मक वेना विशेषेणमापि जनतावट धर्म देन्नට කැමති කිසිම ආකාරයකින් නිරෝධායන රීතින් වලට පටහැනිව කටයුතු කරන්න එපා. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ලබා දීලා තියෙන යම් ආකාරයක බලපත්‍ර එමත් නැත්නම් ඔබේ හැඳුනුම්පත අත්‍යවශ්‍ය සේවා සඳහා භාවිතා කරන්න අවසර දීලා තියෙනවා නම් එය අවභාවිතා කිරීමෙන් වළකින්න ලෙස ඉල්ලා සිටිනවා. දැන් හැමදෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මේ ඇදිරි නීතිය ඉවර වෙන්නේ කවදද? එහෙම නැත්නම් අපට නිදහස ලැබෙන්නේ කවදද කියලා. ඉතින් ඒකට ජනතාව විසින්ම තමයි තීරණය කරන්න ඕනේ කාරණේ. නිදහස ලබා ගන්නවද එහෙම නැත්නම් කොවිඩ් මාරයාට සතු වෙනවද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි නිදහසට වඩා කොවිඩ් මාරයාගෙන් බේරීම තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබ යම් කැපකිරීමක් කරන්න ඕනේ, නිවස තුලටම වෙලා රැඳී ඉන්න ඕනේ, කිසිම අවස්ථාවක සමූහ වශයෙන් සිටිය යුතු නැහැ, කණ්ඩායම් වශයෙන් සිටිය යුතු නැහැ. ඒ වගේම කිසිම අවස්ථාවක නිරෝධායන රීතීන් වලට පටහැනිව කටයුතු කළ යුතු නැහැ. ඒ වගේම ඔබට මේ රෝග තත්ත්වයේ තියෙනවා නම් සගවන්නේ නැතුව එය පවසා සිටිය යුතුයි. ඒ වගේම ඔබ දන්න කෙනෙකුට මේ රෝග තත්ත්වයේ තියෙනවා නම් පවසා සිටිය යුතුයි. ඒ ඉතා වැදගත් කාරණයක් ලෙස සැලකන්න ඕනේ. අත වශයෙන්ම මේ කනගාටුදායක විදියට මේ නාවික හමුදාවේ ඒ සෙබළුන්ට මේ ආසාදනයේ පත්වීම මම හිතන්නේ මේ ජනතාව තුළ යම් කිසි විදියට බියක් ඇති කරන්න පුළුවන්. නමුත් අපිට කියන්න පුළුවන් විශේෂයෙන් මේ නාවික හමුදාව මෙතෙක් මේ රෝගිය පාලනය කරපු වෙනත් ජන කණ්ඩායම් වලට වැඩිය විනයානුකූල සහ සංවිධාන ශක්තියෙන් යුතු කණ්ඩායමක් හැටියට අපිට පැහැදිලිවම පුළුවන් වෙයි මෙම තත්ත්වය පාලනය කර ගැනීමට. COVID-19 වෛරස් ආසාදනය වූ රෝගීන් 24 දෙනෙක් අද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොරෝනා රෝගීන් 52 දෙනෙකු හමු වූ අතර එය දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ලෙසයි වාර්තා වුණේ. වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 60 දෙනෙකුට ඊයේ පස්වරුව වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වුණා. මීට අමතරව වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවික සෙබළුන් 2 දෙනෙකුටද වෛරසය ආසාදනය වූ බවට අද දින තහවුරු වීමත් සමග ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශය කටයුතු කළේ. මොවුන් දෙදෙනා කළුතර සේරුපිට බෝධියාවත් හා බේරුවල බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්. එසේම ඔවුන් දෙදෙනා හට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමත් සමග ඔවුන් IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ මැදපච්චිය හා නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින අනාවරණය වුණා. ඒ අනුව ඔවුන් දෙදෙනා ඇසුරු කළ සියලු පුද්ගලයන් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන ඇති අතර මැදපච්චිය ප්‍රදේශයේ අදාළ නාවික හමුදා සෙබළා ඇසුරු කළ බැංකු නිලධාරීන් දෙදෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ අද කටයුතු කළේ. වෛරස් තත්ත්වය හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර කොළඹ බණ්ඩාරනායක මාවතේ PCR පරීක්ෂණ කටයුතු අද දිනත් සිදු කෙරුණා. ඒ අනුව අද දින PCR පරීක්ෂණ 160ක් පමණ සිදු කර ඇති අතර මේ වන විට කෙසෙල්වත් හා කොටහේන බල ප්‍රදේශවලට අයත් පුද්ගලයන් 450කගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණේ. ඉන් 88 දෙනෙකු මේ වන විටත් ආසාදිතින් බවටයි තහවුරු වන්නේ. අද දිනේදීත් වයස අවුරුදු 12ක දරයක් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ ඊයේ දින සිදු කර PCR පරීක්ෂණ වලින් අනතුරුවයි. ඒ අනුව ඇය IDH රෝහල වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. මේ අතර පැල්ලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය අද දින යලි විවෘත කෙරුණා. ඒ අනුව එහි තොග වෙළඳාම් කටයුතු පමණක් අද අලුයම 3 සිට පෙරවරු 8 දක්වා සිදු කරනු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර ඇල්පිටිය වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට තිබී පුත්කල මල සිරුරක් අද පෙරවරුවේ හමු වී තිබෙනවා. අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර රෝගී තත්වෙන් පෙරණු පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. ඒ අනුව අදාළ පුද්ගලයාගේ රුධිර සාම්පල ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ ලබා ගැනීමටයි සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ. මේ අතර ඊයේ රාත්‍රියේ මාතර මාලිම්බන ප්‍රදේශයේ නිවසක් වෙත කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි අංක සහිත මොටර රථයකින් පුද්ගලයෙකු පැමිණ සිටින බවට මාලිම්බන පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් අද උදෑසන එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී රාගම ප්‍රදේශයේ පුද්ගලික රෝහලක සේවය කරනු ලබන සුළු සේවකයෙකු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව තම නිවස වෙත පැමිණ ඇති බව අනාවරණය වී තිබෙනවා. අදාළ පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමා රාගම පුද්ගලික රෝහලක වෛද්‍යවරයෙකු බවත් වෛද්‍යවරුන්ට ලබා දී ඇති බලපත්‍ර අනුව තමා මෙහි පැමිණ ඇති බවයි. කෙසේ වෙතත් මෙම පුද්ගලයා පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් ඔහු පැමිණි මෝටර් රථයේ ප්‍රදර්ශනය කර තිබූ වෛද්‍යවරුන්ට නිකුත් කරනු ලැබූ වෛද්‍ය බලපත්‍රය ඔස්සේ පරීක්ෂණ සිදු කිරීමේදී මෙම බලපත්‍රය ව්‍යාජව සකස් කර ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ. මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සේවයේ නියුතුව පැමිණි නාවික හමුදා සෙබළුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අද සිදු කෙරුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය COVID-19 වෛරසය පැතිර යාමේ තරජනයට ලක් වී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් එහි කටයුතු එළඹෙන සඳුදා දින සිට සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ මුම්බායි නුවර සිට වී සිටි සිසුන් ඇතුළු පිරිසක් රැගෙන ඒම සඳහා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL-144 දරණ ගුවන් යානය අද පස්වරුවේ යලි දිවයිනට පැමිණියා. මේ අතර නාවික හමුදා සෙබළුන්ට නිවාඩු ලබා දීම තාවකාලිකව අත්හිටුව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යපට්නාර මහතා සඳහන් කළා. වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින සියලු නාවිකයින් මෙවැනි විට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විශේෂයෙන්ම කිව යුත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ එම කඳවුරේ ඉන්න ඒ බට නිවාසයේ ඔවුන් ඇසුරු කරපු ඒ සියලු දෙනාම වගේ මේ වන විට නිරෝධායන ලක් කළ තිබෙනවා. ඉදිරියේදී ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙවෙයි ඔවුන්ගේ පවුල් වල අය විශේෂයෙන්ම පසුගිය දින කීපේ නිමාඩු ගිරලා තිබ්බ අයවලුන්ගේ පවුල් වල අයවලුන්ටත් අපි ඒ ආකාරයෙන්ම නිරෝධායන ලක් කරන්න කියලා තියෙනවා. ඒ අයවලුන්ගේ PCR පරීක්ෂණ ප්‍රමුඛත්වයක් මත අපි කටයුතු කරනවා. ඒ කටේ කරන්න. මොකද කඳවුර වල ඇතුළේ ඉන්න කට්ටියගේ වඩා ඒත් එක්කම තමයි ඊයේ දිනේ ලංකාවට පැමිණියා නේපාලයේ සිට ශිෂ්‍ය ශිෂ්‍යාන් පිරිසක් ඔවුන්ව නිරෝධායන ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව විවිධ ප්‍රදේශවල ආසාදිතයන් හමු ආකාරයට නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ තිබෙනවා. යනු 140 දෙනෙක් ඊයේ දවසට පමණක් අපි නිරෝධායන කිරීමට කටයුතු වලට සම්බන්ධ කරනු ලැබුවා. COVID-19 වෛරසයේ පැතිර යාම පිළිබඳව සහ ඉන් ආරක්ෂා වීම සම්බන්ධයෙන් සර්ව ආගමික නායකින් විසින් ජනතාව දැනුවත් කිරීමේ ප්‍රකාශන මාලාවක් නිකුත් කර තිබෙනවා. අපි එක එක්කෙනා ආරක්ෂා වීම තමයි මේ රෝගේ වළක්වා ගැනීමට තියෙන ඉතාම හොඳ පිළිවෙල. ඒ නිසා කවුරුත් තේරුම් ගන්නට ඕන මම ආරක්ෂා වෙන්නට ඕන, ඒ වගේම මා ආරක්ෂා වුණොත් අනිත් අයත් ආරක්ෂා වෙනවා කියන හැඟීම විශේෂයෙන් ඇති කර ගන්නට ඕන. රජයේ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අනිත් ආරක්ෂක අංශ, රජයේ වගකීම් යුතු අංශ හැම දෙනෙක්ම මේ සඳහා පුදු විදිහේ කැපවීමක්, බොහෝ පරිශ්‍රමයක්, උත්සාහයක් දරනවා කියන එක පේනවා. අපි ඒ අය පිළිබඳව විශේෂයෙන් කරුණාව දක්වන්නට ඕන. අද අපේ රටට වෙනත් රටවල් වලට වඩා හොඳ සතුටුදායක තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. හැබැයි මේ සතුටුදායක තත්ත්වය පිළිබඳව මහ ජනතාව නොසලකීමත් වුණොත් එහෙම සමහර වෙලාවට මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්ත වෑයමත් සමහර වෙලාවට ලොකු පාඩුවක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාවේදී විශේෂයෙන් වග බලාගත යුත්තේ රෝගීන් රෝගී තත්ත්වය නොසඟවා ප්‍රකාශ කිරීම, රෝගීන් ඇසුරු කර ජනතාව පිළිබඳව ඒ සෞඛ්‍ය අංශයට දැනුවත් කිරීම. ජනතාවගේ සහයෝගය රජයටත් සෞඛ්‍ය අංශවලටත් අවංකව නොලැබුණොත් විශේෂයෙන් සුළු පිරිසක් හරි මේ தත්ත්වය අමතක කරලා වගකීමෙන් හොරව ක්‍රියා කළොත් මේ தත්ත්වය වෙනත් තත්යකට හැරෙන්න පුළුවන්. අපේ රටේ ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම වාගේ අවුල් වෙලා තියෙන தත්ත්වයක අපි මේකෙන් එළියට එන්නට ඕනේ. අදිෂ්ඨානශීලීව කටයුතු කළොත් පමණයි අපිට මේ தත්ත්වයෙන් ගොඩ එන්නට පුළුවන්. ඒ අදිෂ්ඨානශීලීව කටයුතු කිරීම කියන්නේ ශේෂාකාරයෙන් මෙම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම. මෙහිදී අපි අත්දකින එක දෙයක් තියෙනවා මේ වෛරසයේ පළමුවෙනි සලකුණ අපේ ශරීරය තුළ විද්‍යමාන වෙන්නට ගන්නකොටම අපි ඒ පිළිබඳව වෛද්‍ය ශාස්ත්‍රයේ සහාය පතලා ඒකෙන් ගොඩ එන්නට උත්සාහ කළොත් ඒ උත්සාහ කරන තරමට අපිට මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න පුළුවන්. கொரோனா நோயிலிருந்து இலங்கை திருநாட்டை மீட்டெடுக்கின்ற உன்னத பணியிலே முப்படைகளும் சுகாதாரத் துறையினரும் முயன்று வருகின்ற இந்த வேளையிலே இலங்கை மக்களாகிய நாம் வீடுகளிலே தனித்திருந்து இந்த அசாதாரண சூழ்நிலையை முகங்கொடுத்து நாட்டை கட்டியெழுப்பவும் மீட்டெழுப்பவும் எங்களுடைய உதவிகளை வழங்க வேண்டிய தருணம் இது. நோயின் அறிகுறிகள் தெரிபவர்கள் தங்களை மறைத்து கொள்ளாது பயமின்றி உடனடியாக நோய் தொடர்பான அறிவுறுத்தல்களை பின்பற்றி தனிமைப்படுத்தி இருப்பது மிக மிக அவசியம். मगे आदरणीय सहोदर सहोदरियन पसुगिय सति पहत तिस्से ओब इवसीमें අපි වෙනුවෙන් රට වෙනුවෙන් කොරෝනා වසංගතය මර්ධනය කිරීම මාතෘභූමියෙන් තුරන් කිරීම සඳහා ඔබ ලබා දුන් සහයෝගය අගය කරන අතර තවදුරටත් ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙමි. අපි එකිනෙකා අතර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන අතර ස්වයං සනීප ආරක්ෂාව පාලනය කරගනිමු. බෙන්ඩ දැන් ලැබුණු පොතක් COVID-19 වෛරසයේ ආසාදිත තවත් රෝගීන් තිදෙනෙක් මීට සුළු මොහොතකට පෙර වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ලොව පුරා සිදු ඇති COVID මරණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ගෝලීය වසංගතයක් බවට පත්වී ඇති නව කොරෝනා වෛරසයේ පාලනය සඳහා දකුණු ආසියානු කලාපයේ නායකත්වය ඉන්දියාව ගත යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ ඉන්දිය පුවත්පතක් සමග සිදු කළ විශේෂ සාකච්ඡාවකදී ලෝපුරා ව්‍යාප්ත වෙමින් පවතින වසංගතය සඳහා කලාපීය වශයෙන් ප්‍රතිචාර දක්වීමට එකමුතුවක් සෑදිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත සමග සිදු කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ මහතා ද හින්දු පුවත්පත සමග මෙලෙස අදහස් පළ කර තිබෙනවා. මෙම වසංගත තත්ත්වයේ බලපෑම වළක්වා ගන්න සාක් කලාපීය නායකත්වය ඉන්දියාව ගත යුතුයි කියලයි මම හිතන්නේ. එහි කේන්ද්‍රස්ථානය කත්මණ්ඩු, බැංගලෝර් හෝ කොළඹ සිට වුවත් හැසිරවිය හැකි. අපට ඊට අදාළ හොඳම සෞඛ්‍ය පද්ධතියක් තියෙනවා. කේරළයේත් ඒ වගේමයි. අපගේ කලාපීය සහයෝගීතාව වර්ධනයට හොඳම අවස්ථාවද මෙයයි. ඒ වගේම දකුණු ආසියානු COVID-19 අරමුදලට ඕනෑම රටකින්ද අරමුදල් ලබා ගත හැකි. සාක් කලාපීය රටවල් එක්ව එහි මුල් අඩිතාලම ඊට පෙර යොදා තිබීමත් යහපත් ක්‍රියාවක්. ඒ වගේම සාක් කලාපයේ ලේකම් කාර්යාලය විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු වනවා. එමෙන්ම වෛරසය පාලනය සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මීට පෙර ඉන්දියා මාධ්‍යයක් හමුවේ සිදු කළ අගය කිරීම පිළිබඳවද ද හින්දු පුවත්පත රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසීමක් කළා. එහිදී මහතා කියා සිටියේ රට වසා දැමීමට ගත්ත ක්‍රියාමාර්ග සාර්ථක වුවත් පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාණවත් නොමැති බවත් එය තවදුරටත් වැඩි කළ යුතු බවයි. ඒ වගේම පරීක්ෂණ තවදුරටත් සිදු කළහොත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව පවතින බව ඒ මහතා ප්‍රකාශ කළා. මේ වන විට දහසක් වෛද්‍ය පරීක්ෂණ සිදු කළද එය 3000ක් දක්වා වැඩි කළ යුතු බවත් ඊට විදේශ ආධාරද ලැබෙතැයි තමා විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ද හින්දු පුවත්පත වෙත ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම වෛරසයේ දෙවන සහ තුන්වන ව්‍යාප්තීන් පිළිබඳව මේ වන විට සාකච්ඡා වන අතර එම නිසා පරීක්ෂණ සිදු කිරීම සඳහා වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවයද දැඩි ලෙස පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම ගෝලීය වශයෙන් පැතිරී යන මෙම වසංගත තත්ත්වය මානුෂීය ප්‍රශ්නයක් ලෙස සලකා කලාපීය ප්‍රතිචාරයක් ඉදිරිපත් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ද හින්දු පුවත්පත මැතිවරණ කොමිසම විසින් ශ්‍රී ලංකාවේ මහා මැතිවරණය එළඹෙන ජුනි මාස 20 වනදා පැවැත්වීමට කටයුතු කර ඇති බව සඳහන් කරමින් ඒ පිළිබඳව හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මතය විමසීමක් සිදු කළා. එහිදී හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන ජුනි මාස 20 වනදා මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළද වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මැතිවරණය පැවැත්වීමට සුදුසු කාලයක් නොවන බව තමා විශ්වාස කරන බවයි. එමෙන්ම විශේෂඥයින්ගේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලය විමසා බැලිය යුතු බව ද හින්දු පුවත්පත වෙත හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මෙය මැතිවරණයට සුදුසු කාලයක් නොවන අතර මෙම වසංගතයෙන් පසුව මැතිවරණයට සුදුසු කාලය ලැබෙන අතර එහිදී ජනතාවද මැතිවරණයට යොහුසුලුව ක්‍රියාත්මක වනු ඇති බවට තමා විශ්වාස කරන බව හිටපු අග්‍රාමාත්‍යවරයා ද හින්දු පුවත්පත වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. COVID-19 මර්ධන කාර්ය සාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද රැස් වුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වණ්ඩාරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශ සමාජිකින්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ කාර්ය සාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවය නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්ඩාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස් වෙනවා. අද පැවති සාකච්ඡාවේදී COVID-19 මර්ධනය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්ද ක්‍රියාකාරී ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා. ඒ අනුව ඇඳිරි නීති ඉවත් කර ඇති දිස්ත්‍රික්කවල මෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන් හරහා රේකියා අමාත්‍යාංශයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානයට ලබා ගැනීමට පියවර ගැනීම පිළිබඳවත් මීට අදාළ කටයුතු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග එක්ව සිදු කළ යුතු බවද පෙන්වා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ ආයතනවල PCR යන්ත්‍ර 55ක් පවතින බවත් විශ්වවිද්‍යාල සතුව PCR යන්ත්‍ර 47ක් සහ පෞද්ගලික ක්ෂේත්‍රයේ සතුව PCR යන්ත්‍ර දැනට 15ක් පමණ ඇති බවත් PCR පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති තීරණය අනුව මෙම යන්ත්‍ර සියල්ලම පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. එමෙන්ම විවිධ රෝග සඳහා රෝහල් පද්ධතිය තුළ නේවාසික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබඳව හා බාහිර රෝගී සායන වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්ඩාරච්චි මහත්මිය සියලුම නිලධාරීන්ට අවධාරණය කළා. මේ අතර PCR පරීක්ෂණ රට තුළ වැඩි කරමින් අවදානම් කණ්ඩායම් වැඩි වශයෙන් ඊට යොමු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසනවා. කෙසේ වෙතත් මෙතෙක් PCR පරීක්ෂණ වැඩි කිරීමට කටයුතු නොකිරීම පිළිබඳව තම සංගමය අප්‍රසාදය පළ කරන බවද ලේකම්වරයා සඳහන් කර සිටියා. ඒ පානතුරු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ දිනේදී පරීක්ෂණ 1000කට ආසන්න ප්‍රමාණයක් කරලා තිබීම සතුටුදායක තත්ත්වයක්. නමුත් තවමත් ලංකාවේ මේකට ප්‍රයෝජනට ගත හැකි සියලුම PCR පරීක්ෂණ යන්ත්‍ර ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට පරීක්ෂණ සඳහා යොදාගෙනද කියන ගැටලුව පැන නගිනවා. ඒ නිසා අපි දිගින් දිගටම ඉල්ලා සිටිනවා රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. එම නැත්නම් ජනතාව තමන්ගේ උපරිම කැපකිරීම කරන්න සූදානම් වෙන වෙලාවේ ඔවුන් මේ සඳහා කැමැත්ත පළ කරලා තියෙන වෙලාවේ අපි සෞඛ්‍ය අංශය හැටියට අපි පරීක්ෂණ කිරීමේ වේගය වැඩි කළ යුතු තියෙනවා. මේ විශාල ප්‍රමාණ පරීක්ෂණයට ලක් කරොත් තමයි අපිට විශාල ප්‍රමාණ වලින් රෝගී තිබෙන ප්‍රදේශ වලින් රෝගීන් අඳුර ගන්න පුළුවන්. අපි දකිනවා මේ මොහොතේ අපේ නාවික හමුදාවේ ඒ බටපිරිස් සහාය නිලධාරීන් මේ කාරණේදී මේ අවස්ථාවේදී රෝගීන් ලෙස වාර්තා වෙමින් තියෙනවා. මේ කාරණේම සෞඛ්‍ය සේවයටත් බලපාන. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය නායක සංගමයේ ඉල්ලීමක් කරලා තියෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටත් යවදානම් කාණ්ඩ වලට මේ පරීක්ෂණ කරන්න. මේ සුදු ඇල්ල ප්‍රදේශයේ ඒ ක්‍රියාවලියට සහභාගී වුණු නාවික හමුදා සේබලුන් හරහා තමයි මේ රෝගිය පැමිණෙන්න ඇත්තේ කියලා. එතකොට ඒ අයව අපි පරීක්ෂණ වලට ලක් කරා නම් අවදානම් කණ්ඩායමක් ලෙස සලකලා අපිට ඔවුන් ගෙදර යවන්න කලින් ගමට යන්න කලින් ඔවුන් අවශ්‍ය කරන නිරෝධායන කටයුතු කරන්න. සියලුම හමුදා නිලධාරීන් නාවික හමුදාවේ අයවලුන් ඒ අය මේ කොවිඩ් මර්ධන ව්‍යාපාරයේ දැඩි කැපකිරීමක් කරලා ඒ සඳහා සහභාගී වුණු පුද්ගලයන්. ඒ අය තමන්ගේ ගමේ ඉන්නවා නම් ඒ අය සම්බන්ධයෙන් වැරදි ආකල්පෙන් බලන්න එපා. ඔවුන්ව ස්වයං නිරෝධායන හෝ නිරෝධායන ක්‍රියාවලට යොමු වීම වැදගත්. ඔවුන්ව කොන් කිරීම හෝ ඔවුන්ව රෝගයේ ගෙනාපු පිරිසක් කියලා දන්නවා. මොකද අපි දිගටම කිව්වා මේ රෝගයේ වැළඳෙන පිරිස් ඒ අයගේ දැනුවත්භාවයකින් නෙමෙයි වැළඳෙන්නේ. යම් කෙනෙක් අනවශ්‍ය කාරණාවලට ගිහිල්ලා රෝගිය බෝ වීම වගේ නෙමෙයි ඔවුන්ගේ රාජකාරීන් තමයි බොහෝ අවස්ථාවලදී මෙවැනි කටයුතුවලට අනාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේ අවදානම් කාණ්ඩ පරීක්ෂාවට ලක් කළ යුතුව තියෙනවා. එහෙම නැත්නම් අපි තව දවසකදී අපිට අඳුර ගන්න පුළුවන් වෙයි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලින් තවත් ප්‍රදේශවලට ගියා කියලා දැනගත්තට පස්සේ ක්‍රියා කරනවට වඩා මම හිතන්නේ මේ වෙලාවේ අපි දැඩිව පරීක්ෂණ ක්‍රියාවලිය වලට අවතීර්ණ වෙන්න ඕනේ. පරීක්ෂණ කිරීම වේගවත් කිරීම මෙපමණ හෝ පමා වීම අපි දකින්න අපේ දුර්වලතාවයක් හැටියට දැනගත යුතුයි. ಸೌಖ್ಯಮಾತ್ಯಾಂಶ ನಿಯೋಗಿ ಸೌಖ್ಯ ಸೇವಾ ಅಧ್ಯಕ್ಷ ಜನರಲ್ವರಿಗೆ ಮೇ ರಸಾಯನಕರ ಸೇವಾ ಸಂಬಂಧಗಿನ ಅಧ್ಯಕ್ಷಗವರಿಗೆ ಇನ್ನು ಹೆಮನ ಅವರಿಗೆ ಕಾರ್ಯಭಾರ ಅವನು ಕರಲದ නැද්දಕಿನ ಕಾರಣ ಅವನಿಸೇ නොකර ಇನವನ ಅವನು ಕಾಗೆ ಉವಮನ ಅಪಾಕಂ ಇಟು ಕರನ್ನದೇ ಪರೀಕ್ಷಣ නොකර ಇಂದಲಾ ಮೇ ರಟಮ ವಸಂಗತಯಕ್ ಬಾಡ ಪತ್ತೆನ ತುರುದ ಬಲಂ ಇನಗಿನ ගැටලුව තියෙනවා ජනසුභය දෙවන අධීරය යටතේ ලක්ෂ 32ක් වටිනා රෝහල් උපකරණ කට්ටලයක් පරිත්‍යාග කිරීම සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොරෝනා උවදුරින් ව්‍යසනයටපත් රට සුවපත් කිරීම අරමුණු කරගෙන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක ජනසුවේ ව්‍යාපෘතීන් සිදු කරන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන පියවර ලෙස ලක්ෂ 32ක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටලයක් හෝමාගම මූලික රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වෙත අද පරිත්‍යාග කරනු ලැබුවා. මේහරහා රටපුරා කොරෝනා ව්‍යසනයෙන් පීඩාවටපත් ජනතාවගේ සෞඛ්‍යමය සුරක්ෂිතභාවය ඇති කිරීමට අපේක්ෂා කරනවා. විපක්ෂයේ කාර්යභාරය වන්නේ කොරෝනා වෛරසය මෙරටින් තුරන් කිරීමට සහාය දැක්වීම මිස එමගින් දේශපාලන වාසි ලබා ගැනීම නොවන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපිට පේන්න තියෙනවා මුල් මාසය තුල නිහඬව හිටපු විපක්ෂය මැතිවරණය ඉලක්ක කරගෙන මේ විපක්ෂය අද ඔවුන්ගේ හඬ අවදි කරලා තියෙනවා. මෙතන අරමුණ වෙලා තියෙන්නේ මේ මැතිවරණයට මුහුණ දෙන්න බැරි කණ්ඩායම් පැවති පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීම සඳහා බලපෑම් කරනවා. පැවති පාර්ලිමේන්තුව රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. වගේම ඒකට ප්‍රධාන කාරණාව තමයි එකක් මේ COVID-19 වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස් වෙලා කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඊළඟට අපි දැක්කා අවාසනාවන්ත පාස්කුවිරිදා ප්‍රහාරය. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව රැස් වෙලා පාර්ලිමේන්තුව තුළ විවිධ සාකච්ඡා සිදු වුණා. වාද විවාද සිදු කරා. අපි අහනවා මේ රටේ ජනතාවගෙන් වගේම පාර්ලිමේන්තුව රැස් කරන්න කියන විපක්ෂයෙන් එදා පාර්ලිමේන්තුව තුළ හඬ නගපු ඔවුන්ට පුළුවන් වුණාද පාස්කු ඉරිදා ප්‍රහාරකයන් කවුද කියන කාරණාවවත් හෙළිදරව් කරන්න. ඔවුන් එදා කරේ පාස්කු ඉරිදා ප්‍රහාරකයන් ආරක්ෂා කිරීම පමණයි. ඒ හින්දා මේ බංකොලොත්වෙත් විපක්ෂය කියන කාරණාවලදී අපි පාර්ලිමේන්තුව රැස් කරන්න ජනාධිපතිතුමා කිසිම අවස්ථාවක කටයුතු කරන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය මේ වෙලාවේ කළ යුත්තේ කොරෝනා මර්ධනය වෙනුවෙන් රජයට ලබා දෙන සහයෝගය පැත්තක තියන්නකො ජනතාවට ලබා දෙන සහයෝගය ක්‍රියාත්මක කිරීම මිසක් බොරදියේ මාළු බාලා පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම නෙවෙයි. කොවිඩ් මර්ධනය සඳහා විදේශ රටවලින් මෙරටට ලැබෙන මුදල් වියදම් වන ආකාරය සැක සහිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරළ මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා එක්ව සිටියා. පාසල් අධියරින් අධියර විවෘත කරන්න අපේ අධ්‍යාපන ඇමතිවරයා යම්කිසි යෝජනාවක් කරලා තියෙනවා කියලා අපි දැනගන්න ලැබුණා. මේක ඊටාම කේදනීය තත්ත්වයක්, කනගාටුදායක තත්ත්වයක්. හමුදාවේ අපේ මේ වෙනුවෙන් කැපවෙච්ච සෙබළුන්ටත් මේ රෝගේ ආසාදනය වුණා නම් පාසල් දරුවෝ බේරගන්නේ කොහොමද? පාසල් දරුවන්ට එවැනි සීමාවල් අපට දුරස්ථභාවය තියාගන්න කියලා පණවන්න පුළුවන් දෙයක සාර්ථක වෙනවා. එහෙම නැත්නම් ඒ දරුවා අපට මේ රෝගයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් කියලා සෞඛ්‍ය අංශ අපේ 100%ක සහතිකයක් දෙනවා. එහෙම සහතිකයක් මතද ඩලස් සලාප්පෙරුම මතුමා එවැනි ප්‍රකාශයක් කරලා තියෙන කෙනෙක් ගැන අපිට අහන්න සිද්ධ වෙනවා. අපි දන්නවා විශාල මුදලක් මේ වසංගතය පාලනය කරන්න අපේ රටට විදේශ රටවල් වලින් ලැබිලා තියෙනවා. ලෝක බැංකුවෙන් විතරක් ඩොලර් මිලියන 128ක්, රුපියල් මිලියන 25000. සාමාන්‍යයෙන් ඔක්කොම එකතු කරලා බලපුවම රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර මුදල් ලැබිලා තියෙනවා. දැන් මේ මුදල් පාලනය පිළිබඳව කවුද වග කියන්නේ? මේ මුදල් පරිහරණය පිළිබඳව කවුද වග කියන්නේ? සාමාන්‍යයෙන් 5000 දෙනවා නම් ලෝක බැංකුවෙන් ලැබිච්ච රුපියල් මිලියන 25000ෙන්ම දෙන්න පුළුවන්. මොකද පවුල් ලක්ෂ 30කට දුන්නත් රුපියල් මිලියන 15000යි යන්නේ. ඒ හැම එකක්ම කරත් මේ පාර්ලිමේන්තුවේ කැඳවීමේ අවශ්‍යතාවය තියෙන්නේ මේ මුදල් පාලනය පිළිබඳව අපිට साधारण सैकයක් ඇති වෙලා අද සම්පූර්ණයෙන්ම මේ කාර්ය සාධන බලකායක් පත් කරලා මේ මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්න පත් කරලා ඉන්න ප්‍රධානියා ගැන මේ රටේ නොයෙකුත් මත තියෙනවා නොයෙකුත් චෝදනා සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙච්ච නඩු කටයුතු තියෙන පුද්ගලෙක් තමයි පත් කරලා තියෙන්නේ හැබැයි අපිට තියෙන ගැටලුව තමයි මේ මුදල් මේ රටේ මුදල් මේ මුදල් වියදම් කරන පිළිබඳව හරියට විස්තරයක් දැනගන්න හරි දෙයට යොදවෙනවද කියලා බලන්න අර පාර්ලිමේන්තුවේ කැඳවීමක් අවශ්‍ය වෙනවා දැන් ඔබතුමී හිතන්නද මේ යන जनाधिपतित्वය වැඩ පිළිවෙල යම් ක්‍රමවත් බවක් තියෙනවා කියලාවත් හිතන්නේ නැද්ද නිකන් මට නම් පේනවා ඒකාධිපති ස්වරූපයක් වෙන නම් ඊට වැඩිය දෙයක් පේන්නේ නැහැ ඒකේ ක්‍රමවත්කම ඇඳිරි නීතිය ඉවත් කළ පසු කොළඹ දිස්ත්‍රික්කයේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සඳහා ප්‍රවාහන පහසුකම් සලසා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා COVID-19 අධ්‍යවදානම් කලාපයක් ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය ඉවත් කළ පසු රජයේ සහ පෞද්ගලික අංශවල සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් හට විධිමත් ක්‍රමවේදයක් යටතේ ප්‍රවාහන පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව රජයේ හෝ පෞද්ගලික අංශයේහි සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තුෙන් සිටින එම ආයතනයන්හි සේවක සේවිකාවන් හට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙහි බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් සලසා දීමට එම රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන වලට හැකියාව පවතිනවා. ඒ අනුව මෙම සේවාව ලබා ගැනීමට එම ආයතනය අදහස් කරන්නේ නම් ආයතනික සේවක සේවිකාවන්ගේ නාම ලේඛනයක් සහ එම එක් එක් මාර්ගයන්හි ගමන් කිරීමට බලාපොරොත්තු වන සේවක සංඛ්‍යාව මෙන්ම ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියාගේ තොරතුරු ඇතුළත් ගොනුවක් DGM Operation at sltb.lk යන විද්‍යුත් තැපෑල වෙත පණිවිඩයක් මගින් ලබා දීම තුලින් මෙම සේවාව ලබා ගැනීම සඳහා එම ආයතන වලට ලියාපදිංචි විය හැකි බවයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරන්නේ. මෙමගින් එම එක් එක් ආයතනයන්හි සේවයේ නියුතු සේවක සේවිකාවන් හට ආයතනික මට්ටමින් බස් රථ යොදවීමට සැලසුම් සකස් කර ඇති බැවින් මෙම මාස 28 වන දින එම අදාළ තොරතුරු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ලබා දෙන ලෙසට ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා. එමෙන්ම ඊමේල් මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත එවන තොරතුරු මත පමණක් මෙම ලංගම බස් රථ ආයතනික මට්ටමින් ලබා දෙන බවත් අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණක් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා මෙම දුරකථන අංකය අමතන ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරනවා. ඒ අනුව 077යි 10යි 56යි 032 යන දුරකථන අංකය ඔස්සේ ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතින අතර 0112යි 50යි 54යි 08 යන ෆැක්ස් අංකය ඔස්සේද ඔබට වැඩිදුර තොරතුරු ලබා ගත හැකියි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම විසින් සෞඛ්‍ය අංශය මගින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබා දීමට එකඟ වී තිබෙනවා. රෝගය මර්ධනය කිරීම සඳහා අපගෙන යන වැඩපිළිවෙලේදී රටට අවශ්‍ය දැඩි සත්කාර ඒකක සඳහා රුපියල් ලක්ෂ 2000ක පමණ මුදලක් වියදම් කරමින් ඇඳන් සහ අවශ්‍ය උපකරණ ලබා දීමට ඩයලොග් ආයතනයේ තීන්දුව කිරීම ගැන මම එම ආයතනයට අපේ රජයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. COVID-19 සඳහා පමණක් නොව මේ ලබා දෙන දැඩි සත්කාර උපකරණ ඇඳන් දීර්ඝකාලීනව භාවිතා කළ හැකි බැවින් මේ අපගේ යටිතල පහසුකම් මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් ඉහළ මට්ටමට රැගෙන යාම සඳහා මේ ඊටම සත්කාරයක් වෙනවා. වර්තමානයේ වර්ධනය වෙමින් පවතින වසංගත තත්වයේ හේතුවෙන් ඩයලොග් ආසියාටා සමාගම විසින් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමට මෙන්ම අතිනවීන වෛද්‍ය උපකරණ ලබා දීමට පියවරගෙන තිබෙනවා. රාත්‍රී පුවත් විකාශයේ අවසන් සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.